ලක්තිරණ පුවතකට එහා ගිය රට කෙනෙක් කුමාක් ආණ්ඩුවම ඉදිරිපත් කරන්න යෝජනා කරලා තිබෙන ප්‍රතිත්ෂ්ඨ පනත අපි විරුද්ධ වෙන්නේ ඇයි ඒක තමයි මූලික වශයෙන් මේ දවස්වල තියෙන ලොකුම කතාව ඒකට හේතුව තමයි ප්‍රතිත්ෂ්ඨ පනත ගේන්නේ කුමක් අරමුණු කරගෙනද කියන කාරණාව ආණ්ඩුව පැහැදිලි කළ යුතුව තිබෙනවා මොකද හේතුව ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත මේට අවුරුදු 40කට ප්‍රථම ඉදිරිපත් කරපු පනතක් මේ පනත ඒ මොහොතේ යම් අවශ්‍යතාවයක් වෙනුවෙන් ඉදිරිපත් කරපු බව ඇත්ත නමුත් වසර 40ක් තිස්සේ ඒ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත භාවිතා කර ඇති අන්දම පිළිබඳව ජනතා මත ලොකු සැකයක් අවිශ්වාසයක් හා විරෝධයක් තිබෙනවා මොකද්ද මේ විරෝධය ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත බොහෝ අවස්ථාවල යොදවාගෙන තිබෙන්නේ ඒ නිශ්චිත අරමුණ ඉටු කරන්න නෙවෙයි ඉන් බැහැරව ගිහිල්ලා දේශපාලන වශයෙන් යම් යම් පරිගැනීම් කරන්න ඒ වගේ දේශපාලන අරමුණු ඉටු කරගන්න ත්‍රස්තවාදී පනත යොදාගත්තාය කියන චෝදනාවෙන් ආණ්ඩුවට ගැලවෙන්න පුළුවන්කමක් නැහැ විශේෂයෙන්ම කෙනෙක් රඳවා තබා ගැනීම වෙනුවෙන් ත්‍රස්තවාදී පනත ක්‍රියාත්මක කරමින් සිදු වුණු සිදුවීම් අපේ මතකයේ තාමත් තිබෙනවා ඒ නිසා ප්‍රතිත්ෂ්ඨ පනතක් ගෙනාවේ ඒ තිබෙන අඩුපාඩුකම් හදලා වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයක් නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදී මාවතකට රට අවතීර්ණ කිරීමට මිසක ජනතාව පීඩාවට පත් කරන්න නෙවෙයි. ත්‍රස්තවාදී පනත අහෝසි කරන්න කියලා ජාත්‍යන්තර සංවිධාන ගණනාවක් පසුගිය කාල සීමාවේ ඉල්ලා සිටියා. මොකද මෙහි තියෙන මානුෂික ගතිය අඩුකම නිසා. ඉතින් දැන් ප්‍රතිත්‍ෂ්ඨ පනත හරහා ආණ්ඩුව නැවත කරන්නේ ඊටත් වඩා එහා ගිය බලපෑම් රටේ පුරවැසියට එල්ල කරන්න. දැන් විශේෂයෙන්ම මේ පනත යටතේ තිබෙන වගන්ති වල දැඩික බව අපි දුටුවා විශේෂයෙන් රජයට විරුද්ධව යම් ආකාරයක උද්ඝෝෂණයක් කිරීම විරෝධතාවයක් කිරීම ඒත් එක්කම වැඩ වර්ධනයක් කිරීම එවැනි කාරණා පවා රට ඇතුලේ සිදු කරන බරපතල වරදවල් හැටියට හුවා දක්වලා තිබෙනවා දැන් එවැනි අවස්ථාවල දේශපාලන නිදහසට කුමක්ද වෙන්නේ ඒ වගේම මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් වලට කුමක්ද සිදු වෙන්නේ දැන් සේවකයන්ගේ අයිතිවාසිකමක් තමයි ඔවුන්ගේ ඉල්ලීම් වෙනුවෙන් යම් ආකාරයක ආණ්ඩුවට මතය පළ කරන්න විරෝධතාවයක් නැත්නම් උද්ඝෝෂණයක් සිදු කිරීම දැන් එවැනි තත්ත්වයන් කොහොමද මේ ප්‍රතිසත් පනත යටතේ තේරුම් අරගෙන තිබෙන්නේ. ඒකෙන් පේනවා තාමත් පැහැදිලිවම ශිෂ්‍ය ව්‍යාපාර, දේශපාලන ව්‍යාපාර, උත්තේ ව්‍යාපාර මේ සියල්ල යටපත් කිරීම වෙනුවෙන් සහ ඒවා මැඩපවත්වාගෙන යාම වෙනුවෙන් ආණ්ඩුව කොලේ වහලා කරන ක්‍රියාවක් හිටියට අපි දකින්නේ. දැන් මේක හරියට පරණ කතාවක් තියෙනවා ත්‍රස්තවාදී පනත අකුල ගන්න අහෝසි කරන්න කියලා ආණ්ඩුවට ජාත්‍යන්තර හා ජාතික බලපෑම් කරනකොට ඒකට විකල්පයක් හැටියට ගේන ප්‍රතිත්‍ෂ්ඨ පනත දිහා බලපුවම ඒක පේන්නේ අර නංගි පෙන්නලා අක්කා දුන්නා වගේ කතාවක්. ඒ කිව්වේ ඉස්සරලා එක නරකයි මේක හොඳයි කියලා පෙන්වන්න හදන හැබැයි ඉස්සරලා තිබුණු ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතට වඩා මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් හැටියට අපි දකිනවා. ඒ වගේම රඳවා තබා ගැනීමට බලය පැවරීම සම්බන්ධයෙන් තියෙන තත්ත්වය ඉතාමත් භයානකයි. විශේෂයෙන්ම නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ නියමෙන් රඳවා තබා ගැනීමට දිර තිබෙන ඒ අවස්ථාව මේ පනත හරහා සහතික කළ තිබෙනවා. එයින් මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම දේශපාලන පරිගැනීම් මේ හරහා සිදු වෙන්න පුළුවන්. මොකද හේතුව මෙය එහෙම ක්‍රියාත්මක කරන්න තරම් ස්වාධීන නීතිමය තත්ත්වයක් ශ්‍රී ලංකාවේ නොමැතිකම නිසා. ඒ නිසා තමයි මෙවැනි කරුණු බොහෝමයක් මේ පනත හරහා තිබෙන නිසා අපි මේ පනත සාකච්ඡා කරලා අලුතෙන් ගෙනෙන්න ක්‍රියා කරන්න කියලා ආණ්ඩුවට බල කළේ. නමුත් ආණ්ඩුව දැනට ඉදිරිපත් නොකරනවායි කියලා කියනවා මේ පනත අප්‍රේල් මාසය තුල. නමුත් අපිට පේන දෙයක් තමයි මේ පනත කෙසේ හෝ ගෙනෙහෙම සඳහා ආණ්ඩුව වලිකමෙන් ඉන්නවා. මේකෙන් පෙන්වන්න හදනවා දැන් මේ හරහා කුමන බගන්ති තිබුණත් දේශපාලන වශයෙන් ඒවා පාවිච්චි කරන්නේ නැහැ කියලා. නමුත් එය එසේ සිදු නොවන බවට යථාර්ථවාදීව අපිට පිළිගන්න අමාරුයි. මොකද ත්‍රස්තවාදී වැළැක්වීම පනත යටතේ ක්‍රියා කරලා තියෙන අන්දම ඒ වගේ වෙනත් අනපනත් යටතේ ක්‍රියා කරලා තියෙන අන්දම දිහා බලපුවම බරපතල ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ නිසා අපි කියන්නේ ශ්‍රී ලංකාව තුල සිදු කරන ඕනෑම වරදකට අපිට දණ්ඩ නීති සංග්‍රහය යටතේ හෝ වෙනත් අනපනත් යටතේ ක්‍රියා කරන්න පුළුවන්. මොකද දැන් එහෙම අමුතුවෙන් නීතියක් අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට ඒ අනුව සාමාන්‍ය නීතියත් ක්‍රියා කිරීමට ඉඩ තියාගෙන ඇයි මේ වගේ පනතක් ගේන්නේ කියන කාරණය පිළිබඳව අපි සිතා බැලිය යුතුයි. එහෙම බලනකොට ඉතාමත් පැහැදිලිව පේන කාරණාවක් තමයි මෙය ආණ්ඩුව ගෙන එන්නෙම කරුණු වසන් කරලා ඒ වගේම ව්‍යංගයෙන්
පනත ඉදිරිපත් කරලා අවසානයේදී ත්‍රස්තවාදී වැළැක්වීම පනත වෙනුවට මානව හිමිපාදී පනතක් ගෙනාවයි කියලා පෙන්නමින් ආණ්ඩුවට උවමනා දැඩි නීති රීති සමූහයක් මේ ප්‍රතිරස්තතා පනත යටතේ බලංගු කරවා ගන්න තමයි ආණ්ඩුව මේ උත්සාහ කරමින් තිබෙන්නේ කියන කාරණේ අපි ඊටමත් පැහැදිලිව කියන්න කැමතියි. මේකෙදි මේ මාධ්‍යටත් යම් බලපෑම් මෙල්ලෙනවා කියලා චෝදනාවක් තියෙනවා. ඔබතුමා කොහොමද මේක දකින්නේ? ඒක හරියටම හරි. මොකද මේ පනත යටතේ ඊටමත් බරපතල ලෙස කාරණා ගණනාවක් තිබෙනවා. ඒද මාධ්‍යට එල්ලවෙන තර්ජනේ ඒක දැඩි බලපෑමක්නේ. මොකද යම් ආකාරයක වාර්තාවක් පළ කිරීම හෝ ඒ වගේම යම් ප්‍රකාශයක් මාධ්‍ය සාකච්ඡාවක හෝ වෙනත් ආකාරයෙන් සිදු වන ප්‍රකාශ වාර්තාකරණය කිරීම ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ එහෙම වගන්තියක් තිබුණ නැහැ. ඒ වැරද්දක් හැටියට. නමුත් ප්‍රතිත්‍රස්ත පනත යටතේ ඒක වැරද්දක් හැටියට හුවා දක්වමින් නීති ක්‍රියාත්මක කරන්න ඉඩකට සලස්සලා තිබෙනවා. දැන් මේකෙන් වෙන්නේ මොකක්ද? මාධ්‍ය බය කිරීම. දැන් යම් ආකාරයක යම් ප්‍රකාශයක් පළ කිරීම හරහා ඔවුන් ත්‍රස්තවාදයට අනුබල දුන්නාය කියන චෝදනාව ඉදිරිපත් වෙන්න පුළුවන්. ඉතින් මේකෙන් වෙන්නේ මාධ්‍ය විශේෂයෙන් මුද්‍රිත මාධ්‍ය වෙන්න පුළුවන්, විද්‍යුත් මාධ්‍ය වෙන්න පුළුවන්, සමාජ මාධ්‍ය වෙන්න පුළුවන්. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය මෙවැනි මාධ්‍ය වලට එල්ල වෙන බලපෑම හා තර්ජන ඉතා විශාලයි. මොකද මේකෙන් ආණ්ඩුව තමයි අර්ථ නිරූපණය දෙන්නේ. මෙතන තියෙන වැරද්ද. දැන් ත්‍රස්තවාදය අර්ථ නිරූපණය දීම වෙනම කතාවක්. හැබැයි ත්‍රස්තවාදයට රුකුල් දීම අර්ථ නිරූපණය මිවදිය බලපුවම එවැනි අර්ථ නිරූපණය ලබා දීමේ අයිතියත් ඔවුන්ටම පැවරීම නිසා මේකෙදි කුමන ප්‍රකාශයක් වුණත් ත්‍රස්තවාදයක් හැටියට සලකලා ක්‍රියා කරන්න පුළුවන් අනුබල දීමක් වෙන්න පුළුවන්. ඒ නිසා මෙතන තියෙන බහැරක්ක මේකයි. අපි කියන්නේ මෙහි තිබෙන වර්ධවල් නිශ්චිතව අර්ථ නිරූපණයක් ලබා ගැනීමත් අත්‍යවශ්‍ය කාරණාවක්. කොහොම වුණත් මේකෙන් කියවන වගන්තිවල පෙනෙන කාරණාවලට අනුව නම් මාධ්‍යටත් විශාල තර්ජනයක් එළවෙනවා. ඔවුන්ගේ මාධ්‍ය නිදහසට බරපතල හානියක් මේ සිදුවනයි කියන එක ඉතාමත් පැහැදිලිව කියන්න ඕනේ. මේනකොට දැන් සජබේ කී දිනක් යන්න ඉන්නවද ආණ්ඩුව? මගේ දැනුවත්කම අනුව නම් සමගි ජන බලවේගයේ කිසිවෙක් ආණ්ඩුවට එකතු වෙන්නේ නැහැ. මොකද පහුගිය කාලෙම විශාල ප්‍රචාරයක් ආණ්ඩුව ගෙනිච්චනේ. ඇත්තටම අපි දන්නවා මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ඔය මාධ්‍ය ජිල්මාට් හැම එකක්ම අපි දන්නවා. මොකද ඒවා හිමීට පත්‍රයේ පළ කරලා ඒක ප්‍රචාරය කරලා ඒ මගින් ප්‍රසිද්ධියක් දීලා යම් යම් ආකාරයක දේශපාලන පක්ෂ අපහසුතාවයට පත් කරන්න එතුමාගේ මාධ්‍ය කණ්ඩායම් ගෙනියන ව්‍යාපාරය අපි හොඳට දන්නවා. ඒ නිසා මම කියන්න කැමතියි දැන් පහුගිය සති කීපයෙන් මේ වගේ ප්‍රකාශ කළා. දැන් නමුත් සමගි ජන බලවේගයේ කිසිවෙක් ආණ්ඩුවට එකතු වෙන්න කියලා නැහැ. නමුත් ආණ්ඩුවේ පිරිස් වරින් වර විපක්ෂයේ වාඩිවන බව දැන් සමහර අයට අමතකයි. ඒ නිසා කියනවා ආණ්ඩුවේ මුලින් හිටපු ප්‍රමාණයෙන් දැන් කී දෙනෙක් අඩු වෙලා තිබෙනවද? එයින් පේන්නේ එන්න එන්නම ජනතාවගේ හැසිරීම දිහාත් බලලා විපක්ෂයේ පැත්තෙන් ඇවිල්ලා වාඩි වෙන්න ආණ්ඩුවේ කණ්ඩායම් දැන් සූදානම් වෙලා ඉන්නවා කියන කාරණේ අපිට ඇස් පනා පිටම පේන කාරණයක්. ඒ නිසා සමගි ජන බලවේගයේ මේ මොහොත දක්වාම කිසි කෙනෙක් ආණ්ඩුව සඳහා එකතු වීමට ගිහිල්ලක් නැහැ. යන අදහසකුත් නැහැ. සමහර විට කියවෙන නංගන්තයා බලපුවම ඒවා මේ ප්‍රචාරය කරන දේවල් විතරයි. සමහර විට මාධ්‍ය සාකච්ඡාවක හෝ වෙනත් අවස්ථාවක ආණ්ඩුවේ ක්‍රියාකාරීත්ව පිළිබඳ පළ කරන අදහසක් ආණ්ඩුවට එකතු වීමක් හැටියට සලකලා ඔවුන් උද්දාමයට පත් වෙනවා. මොකක්ද මේ උද්දාමය? ඔවුන් ඇත්තටම කළ යුත්තේ කුමක්ද කියලා බලන්න. අද එකිනෙකා ආණ්ඩුවට එකතු කරගන්න මේ වෙරදරනවට වඩා නරකද ජාතික වශයෙන් වැදගත් වන ප්‍රතිපත්ති නිර්මාණය කිරීමක්? ඒ වගේම මේ අර්බුදය විසඳා ගැනීම සඳහා යම් ආකාරයක එකඟතාවයෙන් ක්‍රියා කරන්නට හැකිවන පරිදි පරිපාලනයක් ඇති කිරීම. ඒකෙන් අදහස් කරන්නේ අපි ආණ්ඩුවට එකතු වෙන්න ඕන කියලා, ඇමතිකම් දරිය යුතුයි කියලා. ඉතින් ආණ්ඩුව ඒක පැත්තකින් තියලා ජාතික වශයෙන් වැදගත් වන කාරණා වෙනුවට ආණ්ඩුව දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන්න මේ දරන උත්සාහයයි අපි දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන්නේ. ඒ නිසා මම ඉතාමත් පැහැදිලිව කියන්න කැමතියි ඔරිජිනල් එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් ඉන්න පුළුවන්. ඒ වගේම ඔරිජිනල් සමගි ජන බලවේගයේ කණ්ඩායමක් ඉන්නවා. ඒ නිසා අපි කියනවා ඒ අයට හොඳ අදහස් සුදහස් තියෙන පුළුවන්. නමුත් කිසිසේත් සමගි ජන බලවේගයේ කිසිවෙක් ආණ්ඩුවට එකතු වෙන්නේ නැහැ කියන එක නම් ඉතා පැහැදිලිව පේනවා. පහුගිය සති කීපේ ඔවුන් කරපු ප්‍රචාර සියල්ල අසාර්ථක වෙලා තිබෙනවා. දැන් එහෙම කිව්වට දැන් රජිත සේනාරත්න ඔබතුමාලගේ ඉන්න ප්‍රබල පක්ෂේ එතුමා කියනවනේ මේ දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ කරපු දේවල් හොඳයි, මේ නිසා දැන් පෝලිං නැති වුණා, ඔහුගේ මේ ක්‍රියාකලාප ඉතාම හොඳයි කියලා. ඔබතුමාලා කියන්නේ තාම රනිල් වික්‍රමසිංහ අසාර්ථකයි කියලා.
රනිල් වික්‍රමසිංහ පාලනය ගැන අනාවැකි කියන්න අපි මං වෙන්න ඕන නැහැ. නමුත් ප්‍රශ්නේ වෙලා තිබෙන්නේ පෝලිං අඩුවීම හෝ නැත්නම් මේ මහජනතාවට යම් ආකාරයක තිබුණු පීඩණයෙන් ගැලවීම කෙනෙක් දකින්න පුළුවන් එක සහනයක් හැටියට. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒක වුණේ කොහොමද? අපි මතක තියාගන්න ඕනේ මේ පෝලිං ඇතිකරුවෙත් අපි නෙවෙයි. පෝලිං ඇතිකරුවෙත් ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ මේ වත්මන් ආණ්ඩුවමයි. ඒ වගේම රටේ ආහාර හිගය, තෙල් හිගය, ගෑස් හිගය මේ විදුලි බලය නිශ්චිතව බෙදා ගන්න බැරුව ඒ අර්බුද සියල්ල නිර්මාණය කරේ මේ ආණ්ඩුවමයි. ඉතින් ඒ ආණ්ඩුවම කියනවා නම් අපි ඔන්න පොලින් නැති කරා කියලා. පහුගිය ආණ්ඩුවක් හරියට කරා වගේ. ඒකෙන් ඔවුන් උදාවටපත් වෙලා ඒකේ ප්‍රශංසාව ලබා ගන්න උත්සාහ කරනවා නම් ඒක එනම් ජනතාව තක්සේරු කරාවි. කොහොම වුණත් අපි කියන්න ඕනේ ඇයි මේ තෙල් පොලින් හිම අඩු වුනේ? ඇයි මේ ගෑස් පොලින් අඩු වුනේ? මේක මූලික කාරණාවක් තිබෙනවා. එකක් තමයි මතක තියාගන්න තෙල් මිල අධික ලෙස වැඩි කිරීම නිසාම මේ රටේ තෙල් ගෑස් පාවිච්චිය ශීක්‍රයෙන් අඩු වුණා. ඒත් එක්කම අපි පහුගිය කාලාන්තර තිස්සේ මුදල් අර්බුදයකට මුණ දෙලා හිටියා. ඒ නිසා තෙල් ටික ගෑස් ටික ගෙන්න ගන්න බැරුව හිටියා. ඒත් එක්කම පැහැදිලිව කියන්න ඕනේ ඒවා නිවැරදි කරන්න ජනතා සේවාවන් සපයන්න ආණ්ඩුවක වගකීමක් තිබෙනවා. කොහොම වුණත් ජාත්‍යන්තර මූල්‍ය ආරමුදලේ සල්ලි හම්බුනායි කියලා රතිඤ්ඤාපත්තු කරලා කිරිබත් කාපු කට්ටියක්නේ අපේ රටේ ඉන්නේ. මොකද ණය මුදලක් ගත්තාම ඒ ණය මුදලට තව ණය කොටසක් එකතු වුණාම ඒක හරිය ජයග්‍රහණයක් හැටියට සලකනවා. නමුත් එකක් කියන්න ඕනේ මේ රටේ ජනතාවගේ දරිද්‍රතාවය, දුප්පත්කම, ඒ වගේ පීඩනය එලෙසම තාමත් තිබෙනවා. ඒක කවුරු හරි ඒක ප්‍රශංසා සහගතව දකින්න පුළුවන්. හැබැයි ඒ ප්‍රතිඵලය සාර්ථකද අසාර්ථක කියලා කාලය තීරණය කරයි. කොහොම වුණත් අපේ පක්ෂයේ සමග ජන බලවේගයේ මම කියනවා ඉතාමත් පැහැදිලිව හොඳ දේ හොඳ විදිහට දකින්නත් නරක දේ නරක විදිහට ප්‍රතික්ෂේප කරන්නත් අපේ පක්ෂයේ ඉඩක් තිබෙනවා. ඒ ඉඩ පාවිච්චි කළ සමහර අය ඔවගේ ප්‍රකාශ කරන වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔය දැන් ඔබතුමාලා තේරෙන දේ රාජ්‍ය සේනාරත්නට තේරෙන්නේ නැද්ද? මම ඒ ගැන ඇත්තටම අදහස් දක්වන්නේ නැහැ. නමුත් සමහර විට මේක ඉක්මන් වීම නිසා නොයෙක් අදහස් පළ කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඒ ඉක්මන් වීම නිසා අදහස් පළ කිරීම පස්සේ පසුතැවෙල්ලකට වෙන කාරණාවක් විය හැකියි. ඒ නිසා මම කියන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් මේ ආණ්ඩුව ගමන් කරන දිශාව කොහෙද කියලා අපිට පැහැදිලිනේ. ජනතා අපේක්ෂා වෙනුවෙන්ද ඒකල ක්‍රියා කරන්න කියලා අපිට දකින්න තියෙනවානේ. කොහොමද ඒක වෙනසක් තිබෙන්නේ? එකක් මේ ආණ්ඩුව තමයි හොරකම, දූෂණය, වංචාව පිළිබඳ බරපතල චෝදනා එල්ල වුණේ. ඒ වගේම මේ රටේ ඔය පෝලිං තත්ත්වයන් ඇති කළෙත් මේ ආණ්ඩුවේ මැති අමුතුරුමයි. ඒත් එක්කම තාමත් ඒ හොරකම, දූෂණය පිළිබඳ චෝදනා එල්ල වෙච්ච මැති අමුතුරුමයි රට පාලනය කරන්නේ. කිසිම වෙනසක් නැහැ. බලන්න දැන් පළාත් පාලන මැතිවරණය වගේ ජනතාවගේ මැතිවරණ ලබා දීම පවා ජනතාවගේ පරමාධිපත්‍ය ලබා දීම පවා ආණ්ඩුව අහිමි කරලා තිබෙනවා. එවැනි ආණ්ඩුවක ಗುಣ වර්ණනා කරන්න අපි නම් කිසි විටක ක්‍රියා කරන්නේ නැහැ. දැන් ඔබතුමා දැන් උතන දැන් තියෙන දැන් ඔබතුමාලා කොච්චර කිව්වත් දැන් ඔබතුමාලාගේ කණ්ඩායමේ කවුරුත් යන්නේ නැහැ කියලා කිව්වත් දැන් මේ වෙනකොට දැන් රජිත සේනාරත්න අමාත්‍ය හිටපු අමාත්‍යවරයා කරන මේ ප්‍රකාශත් එක්ක තමයි මේ තත්ත්වය දැන් මාධ්‍ය තුලින් ඇති වෙලා තියෙන්නේ. දැන් ඔහු කියනවා රනිල් වික්‍රමසිංහ හොඳයි, ඒ නිසා මේ තත්ත්වය යම් කිසි විදිහකට අපි ආණ්ඩුවක් ඉදිරියේ සහාය අපි විපක්ෂයක ඉදිරියේ සහාය දක්වන්න ඕනේ කියලා. දැන් ඔබතුමාලා කියනවා නෑ මේක රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ තාම ගුණ වෙන්න කාලේ නෙමෙයි කියලා. දැන් මොකද මේ දැන් ඔබතුමා හිටපු ඒ කියන්නේ මහලේකම් ඔබතුමා තමයි සමීපත මේ රනිල් වික්‍රමසිංහගේ. ඉතින් ඔබතුමාට නොදෙන්නේ රාජසේනාවට ටක් ගන්න දෙන්නේ. මේකේ ඇත්තටම අපි කතා කළ යුතු තැන ස්ථානය තීරණය කරගන්න ඕනේ. ඇත්තටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර ලබා ගැනීම ගැන කොච්චර ප්‍රශංසාගතව සමහර අය කතා කළාද. නමුත් ඒකෙන් අත්‍යවශ්‍යම ජනතාව ගොඩ එනවද නැද්ද කියන එක පිළිබඳව තීරණය කරගන්න කාලේ තාමත් අපිට නැහැ. නමුත් එකක් කියන්න ඕනේ මේ පිළිබඳව විවිධ මත තියෙන පුළුවන්, අදහස් තියෙන පුළුවන්. අපි හැම විටම හරි දේ හරි හැටියට කියන්න කැමති. දැන් අපි කවදාකවත් ජාත්‍යන්තර මූල්‍ය ආරම්භයෙන් ආදාත ලබා ගැනීම වැරදි කියලා කිව්වේ නැහැ නේ. ඒක පොදු මතය. අපි හැම විටම ක්‍රියා කරන්නේ පොදු සහ බහුතර මතයක් අනුව. ඒකට ඒ මතය අනුව ක්‍රියා කරනකොට පුද්ගලික අදහස් ප්‍රකාශ කිරීම අපි කරන්නේ නැහැ. බොහෝ විට සමහර අය එවැනි දේවල් කරනවා ඇති. නමුත් පක්ෂයක් හැටියට අපි පොදු මතයයි ප්‍රකාශ කරන්නේ. ඒ නිසා අපි මේ අවස්ථාවේදී ඔය සමහර අයගේ යම් යම් ප්‍රකාශ අරගෙන ඊවා පිළිබඳ කතා කිරීමට කාලය යවන්නේ නැහැ. මොකද හේතුව අපිට තිබෙනවා පොදු මතයක් අනුව ක්‍රියා කරන්න. අපි ආණ්ඩුවෙන් ඉල්ලන්නේ මොකක්ද? ඇයි මේ රටේ ජනතාවට තවත් බර දෙමින් ආණ්ඩුව ඇතුළට ඇවිල්ලා ඇමතිකම් බාර ගන්න, වරප්‍රසාද බාර ගන්න කියලා බල කරන්නේ? ඒකෙන් පේනවා ආණ්ඩුවට ඉස්සරහට යන්න බැහැ කියලා. මේ ජනාධිපතිවරයාට ඉස්සරහට යන්න බැහැ කියන එක පේනවා. ඒ නිසා ආණ්ඩුව හදනවා අපේ කණ්ඩායමුත්
යම්ම පිරිස් කඩාගෙන ඔවුන්ට වරප්‍රසාද තනතුරු දීලා ආණ්ඩුවට එකතු කරන ඔන්න අපිට ශක්තිමත් ආණ්ඩුවක් තියෙනවා කියලා පෙන්වන්න. ඉතින් මම කියන අභියෝගය මේකයි. ආණ්ඩුවට ඒ තරම් සුබවාදී ජනතා ප්‍රසාදයක් තිබෙනවා නම් ආණ්ඩුව කළ යුත්තේ සමගි ජන බලවේගෙන් හෝ වෙනත් දේශපාලන පක්ෂයකින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් බිලිබා ගන්න දරන උත්සාහය වෙනුවට ආණ්ඩුව කළ යුතුව තිබෙන්නේ මොකක්ද? ආණ්ඩුව කළ යුතුව තිබෙන්නේ එකම එක කාරණාවයි. ඒක තමයි ජනතාව දිනාගෙන ඉවර ක්‍රියා කරන්න. ඉතින් ජනතාවගේ ප්‍රසාදය බලා ගන්න පුළුවන්නේ පළාත් පාලන මැතිවරණ වගේ මැතිවරණයක් තිබ්බොත්. ඉතින් අපි කියන්නේ ඇයි ඒවා මගහරින්නේ? ආණ්ඩුවට දිනන්න බැරි බව දන්නවා. ජනතා අප්‍රසාදයට පළ වෙලා තියෙන බව දන්නවා. ඒ නිසා මැතිවරණයක් තියන්නතෝ මගහරමින් ආණ්ඩුවේ ප්‍රසාදය දිනාගැනීම සඳහා සමහර කෙනෙක් දෙන්නෙක්ගේ අදහස් දහස් ප්‍රකාශ කරමින් මෙන්න මේක තමයි රටේ ජනතාවගේ අදහස් කියලා උන් කියන්න උත්සාහ කරනවා ඇති. කොහොම වුණත් සමගි ජන බලවේගය අපි ඉන්නේ එක ස්ථාවරයක. ඒක තමයි බහුතර මතය. ඒ වගේම අපේ පොදු ස්ථාවරය. ඒක තමයි මේ ආණ්ඩුව මන්ත්‍රීවරුන් පිළිබා ගන්න දරන උත්සාහය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මන්ත්‍රීවරුන්ට තනතුරු වරප්‍රසාද හෝ ඇමතිකම් මැටි අමතිකම් දෙන එක නෙවෙයි ආණ්ඩුව කළ යුතු තිබෙන්නේ. ආණ්ඩුව කළ යුතු තිබෙන්නේ පොදු ජන යහපත උදෙසා යම් ආකාරයක පොදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න. ඒ වෙනුවෙන් ඇත්තටම අපි පාර්ලිමේන්තුව තුළ සහයෝගය ලබා දිය යුතු අනපනත් ඒ වගේ පොදු ප්‍රතිපත්ති වලට කොහොමත් සහයෝගය ලබා දෙනවා. ඒවා ජනතාවගේ පැත්තෙන් හිතලා අපි කරන්නේ. නමුත් ආණ්ඩුවේ කිසිම තනතුරක් අපිට ගොමනා නැහැ. ලක්තිරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක්